අයිබෝවන් ජෑශ්‍රී මියවරසගේ වැඩසටහන අරගෙන අපි සුපුරුදු විදිහට අද අඟහරුවාදා දිනේදී ඔබේ නිවහනට ආවා. ඔබ දන්නවා ඔබ ආදරය කරන ඔබ කැමති ගායක ගායිකාවන් මේ වැඩසටහනට එකතු කරගන්නා බව. ඒ අනුව තවත් අපි හැමදෙනාම ආදරය කරන ඔබ දැඩිසේ ආදරය කරන පුංචි තරුවක්. හැබැයි මේ තරුවෙන් නිකුත් වෙන ආලෝක ධාරාව, ඒ වටිනාකම අදට නෙවෙයි හෙට දවසේදී ලාංකික අපිට ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් තරුවක් බවට නුවණුමාන වෙනවා. මේ පුංචි තරුව හඳුන්වා දෙන්නට සූදානම් වන්නේ ඔහු ගැන පූරිකාව තබනවා නම් විශේෂයෙන්ම මේ වසරේ පෙබරවාරි වලදී මුළු රටේම දැඩි අවධානයකට යොමුනා සහ ලෝකයේ අපේ ලාංකික අතරත් විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා අවධානයට පාත්‍ර වෙච්ච පුංචි තරුවක් ඉන්නවා ගායන ශේෂ්ත්‍රයේ දිදුලපු. ඒ තමයි දෙරණ නාලිකාවෙන් ඉදිරිපත් කරපු ලිටල් ස්ටාර් කියන තරංගාවලියේදී මේ තරුවට තමන්ගේ දක්ෂකම් ඉදිරිපත් කරමින් රට ලාංකිකෝ හැමදෙනාම නතු කරගන්නට වාසනාව මගපාදගන්නට හැකියාව ලැබුණා. ඒ අනුව මේ තරුව වටා බොහෝ පිරිසක් ආකර්ෂණීයව එකතු වුණු බව නොරහසක් බව මේ මොහොතේදී සිහිපත් කරනවා. ඉතින් දෙරණ ලිටල් ස්ටාර් තරංගාවලියේදී වයස අවුරුදු 12න් 15 ගායනංශයේ ජනප්‍රියම තරුව බවට තමයි 2013 පෙබරවාරි මාසයේදී ඔහුට කිරුල ලබා ගන්නට හැකියාව ලැබුණේ. අද දවසේදී අපේ මියුරසගේ විචිත්‍රවත් කරන්න, හැඩවත් කරන්න ඇවිල්ලා ඉන්නවා මැදිරියට, ශ්‍රී ටීවී මැදිරියට, ඉරෝෂන් මදුසංක පුතා. ඉරෝෂන් අයබෝන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට. අයබෝන් මේ නිරෝෂන් පුතා, මේ පුතාගේ රුව ඔබට බොහොම සමීපයි, ඔබ ආදරය කරනවා අනිවාර්යෙන්ම, අපේ රසිකයෝ හැමදෙනාම අනිවාර්යෙන්ම ආදරය කරන චරිතයක්. අපි හිතුවා ඒ නිසා විශේෂයෙන්ම මේ ඔක්තෝබර් මාසේ පළවෙනිදා ලෝක ළමා දිනය ආරම්භ වුණා. ලෝක ළමා දිනය සැමරුවමුළු ලෝකයේම. මෙවරෙහි ශ්‍රී ලංකාවේ ජාතික තේමාව වුණේ පවුල ඔබ සුරකී කියන තේමාව ඔස්සේ. එනිසා ළමුන් ගැන වැඩිපුර කතා බහට ලක් වුණා. ඒ අතරතුරේදී අපේ ඉරෝෂන්ටත් සුවිශේෂී චරිතයක් ලෝක ළමා දිනට සමගාමීව මුණ ගැහෙන්නට හැකියාව වාසනාව උදා වුණා. ඒ චරිතය පිළිබඳවත් අපි ඉදිරියේදී කතා බහ කරන්න සූදානම්. ඒ වගේ මත් දවසේදී ඉරෝෂන් එක්ක ඉරෝෂන්ට සහාය දක්වන්න අපේ කණ්ඩායම ඇවිල්ලා ඉන්නවා. චර්ණක පෙරේරා ප්‍රමුඛ 7-7 වාදක කණ්ඩායම. ඒ අනුව අපේ බේස් ගිටාර් වාදනයෙන් එකතු වන්නේ අපේ ෂාන්, ඒ වගේම ලීඩ් ගිටාර් වාදනයෙන් සංජු එකතු වෙනවා. කීබෝඩ් වාදනයෙන් නුවන් ඉන්නවා සුපුරුදු විදිහට අපේ හිතවතා. ඒ වගේම රිදම් ගිටාර් වාදනයෙන් තුෂාර ඉන්නවා. මේ හැම දෙනාවත්ම අපි ඉතාම ආදරෙන් පිළිගන්නවා මියුරසගේ වැඩසටහන විචිත්‍රවත් කිරීම සඳහා. ඒ වගේම චන්නක කලාකරුවන්ව සම්බන්ධීකරණ කටයුතු වලින් අපිට එකතු වෙනවා. ඔහුවත් සිහිපත් කරනවා මේ මොහොතේදී. ඉරෝෂන් කතා කරමුද අපි පොඩ්ඩක්? කතා කරමු. ඉරෝෂන් මේ ඔයාගේ පාසල මුලින්ම අපි දැනගන්න කැමති. පාසල සහ දැන් ඉගෙනුම ලබන ශ්‍රේණිය. මගේ පාසල ගාන සංසන්න කණ්ඩායම දොළ මම ඉගෙන ගන්න ශ්‍රේණිය පහ. පහ කියන්නේ එතකොට වයස අවුරුදු 11යි නේ? ඔව්. දැන් ඉරෝෂන් පාසල් යනකොටත් මේ ගීත ගායනා කරනවද? පාසලේ ඉන්නකොටත්, පන්ති කාමරේ ඉන්නකොටත් මිත්‍රයෝ එක්ක එකතු වෙලා ගීත ගායනා කරනවද? ඔව්, අපේ ස්කෝලේ පන්තියේ ටීම් එකේ ළමයි 3 දෙනෙක් ඉන්නවා, මාත් එක්ක 2 දෙනෙක් ඉන්නවා. එදෙනත් එක්ක සමහර වෙලාවට අපේ සර් ඉන්නවා, චන්සිරි සර් කියලා. මේ චන්සිරි සර්, මහින් සර් අපේ අපිට සංගීත ගන්න ස්කෝලේදී ඒ සර්ලා දෙන්න තමයි. ඒ සර්ලා දෙන්නත් එක්ක සමහර වෙලාවට කියනවා එහෙම තමයි. ඉතින් ස්කෝලේ වෙලාවට ඉල්ලගෙන චුට්ටක් පියානෝ එකක් එහෙ තියෙනවා. ඉතින් එහෙම ගහනවා. ඉතින් ආසයි ඉතින් ස්කෝල්ට. දැන් ගීත ගායනා කරන්න විතරක් නෙමෙයි, තව තව වාදන භාණ්ඩ වාදනය කරන්නත් ඉරෝෂන් දක්ෂතාවයක් තියෙනවා නේද? කීබෝඩ් එක වාදනය කරන්න පුළුවන්. හ්ම් හ්ම්. තබ්ලා එක වාදනය කරන්න ටිකක් තාම ඉගෙන ගන්නවා. අහහ. මෙලෝඩිකා එක වාදනය කරන්න පුළුවන්. ඒක හොඳටම පුළුවන්. ඔව්, මට මේ ගිටාර් ඒවා බෑ. ඒකට ඔය බටන් වලින් ගහන දේවල් පුළුවන්. හ්ම් හ්ම්. කීබෝඩ් එකෙන් ගහන්න පුළුවන්. ඔන්න මේ තාම සංජුලෑ පැත්තට විතරයි එන්න බැරි වෙලා තියෙන්නේ. මේ අපරාධ මේ නුවන් අයින් කරලා දාන්න. මේ ඇත්තටම ඔහු දක්ෂ පුතෙක්, ඔබ හැමදෙනාම අපි ආදරය කරන පුතෙක්.
අපි ඉක්මනින්ම එහෙමනම් ගීතයකට යොමු වෙන්නයි සූදානම් වන්නේ ඉරෝෂන්ගේ කටහඬ අවදි කරන්නට. අපි තෝරගන්නේ ඉරෝෂන් ගොඩාක් දක්ෂතාවයක් දක්වන හැම ගීතයකටම ඔහු එකසේ දක්ෂතාවය දක්වනවා. නමුත් දැඩිසේ ප්‍රිය කරන බොහෝ දෙනා ඉල්ලන අර ප්‍රසංග වේදිකාවදී ඉල්ලන ගීත කිහිපයක් තියෙනවනේ ඉරෝෂන්ගෙන්. ඒ අතර හින්දි ගීතවලට ගොඩක් ඉල්ලුමක් තියෙනවා නේද? ඔව්, තෙරමින තෙරමින දිලන යුලගදායි. ඒක තමයි. මම හරි ආසයි. ඔයත් ආසයි ඒකට? ඔව්, එයත් මමත් ආසයි. මගේ ඔය සංගීතවලට ගියාම වටා ඉන්නේ ප්‍රේක්ෂකයෝත් හරිය ආසයි සින්දුව මම කියනකොට. එහෙනම් ඉරෝෂන් අපි වැඩසටහන ආරම්භ කරනකොටම තෝරගන්න පළවෙනි ගීතයට ආරාධනා කරන ඉරෝෂන් මයික්‍රෝෆෝනේ තියෙනවා. අන්න හරි. හොඳයි. Thank you.
හොඳයි බොහොම ස්තුතියි රෝෂන්. මේ ඇත්තටම හරි අපූරුයි කියන කාරණේ ඔබට තහවුරු වෙනවා, පසක් වෙනවා, ගම්ම්‍ය වෙනවා ඒ හඬත් එක්ක. රෝෂන් මේ පොඩ්ඩක් මං කැපති ඊළඟට දැනගන්න ඔයාගේ පවුලේ විස්තර ටිකක්, තාත්තා අම්මා ගැන එහෙම විස්තර ටිකක් කියන්න පුළුවන්ද? තාත්තා ඉතින් තාත්තා වැඩ කරන්නේ මේෂන් වැඩ කරන්නේ. ඊට පස්සේ තාත්තා මේ මර ගොඩක් ආදරේ වගේම මේ සින්දු එහෙම හොඳට පාඩම් කරනවා, ඒ වගේ වැඩත් කරනවා. ඉතින් විශේෂයෙන්ම මගේ අයියා තමයි ඒවට අයියා මනෝජ් නේ. අයියා තමයි ඒවට සින්දු පාඩම් කරන්න එහෙම පොඩක් උදව් කරන්නේ, විශේෂයෙන්ම මගේ අයියා. අයියා ඒවයි විතරයි පවුලේ ඉන්නේ නේද? අම්මා ඉන්නවා. අම්මා ගැන මට කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ එකම සහෝදරයා අයියා මං අදහස් කරේ ඒකයි. මේ හොඳයි, මේ හරි ආදරේ මේ හැම දෙනාම මේ පුංචි තරුවට. දැන් අම්මා ගැන කියන්න දෙයක් නැහැ කියන්නේ අම්මා ආදරේ නැද්ද? අම්මත් ගොඩාක් ආදරේ. අම්මත් නැද්ද? අම්මා සැරයිද? මේ වගේ දේවල් වලට ගොඩක් උදව් වෙනවා. හා හා. ඔය සින්දුවක වචන එකේම වැරදුනාම චුට්ටක් ඔය කුස්සිය උය වෙන ගමන් ඉන්නකොට චුට්ටක් ඇවිල්ලා කියලා දීලා ආපහු වෙන යනවා. මේ වගේ දේවල් කරනවා. වැරදුනවා ඇවිල්ලා කියලා දීලා යනවා. ඔව් වචනේ කොකර වැරදුනක් ගලන. දැන් පාසල් එක යන්නේ කවුද එතකොට? එයා. අම්මත් එක යන්නේ. දැන් පාසලේ යාළුවෝ එහෙම මොකද කියන්නේ මේ ගීත ගායනයත් එක්ක ඉරෝෂන්ගේ? ඒගොල්ලන් ලැබෙන ප්‍රතිචාර. ඉතින් ස්කෝලේ මගේ පන්තියේ ඉන්න දිලිනි සඳුනි කියලා මගේ යාළුව දෙනෙක් ඉන්නේ. ඒ දෙන්නා ඉතින් මට ගොඩාක් හොඳ කියලා. ඉතින් ඉටි ගමන් ඔය සින්දු එහෙම කියන්න එහෙම ඉතින් සර්ලා එහෙම චුට්ටක් මට ඉතින් සින්දු ඔය ගෙදරම කක් හරි පුරුදු වෙලා ඒක අමතක වෙලා නම් ස්කෝලේ සර් මට ඒක ටක් ගාලා පහදලා දෙනවා. ඒ කියන්නේ ඒක ගිහිලා එන්නේ නෝෂන් කියලා පියානෝ එක පොඩක් ප්ලේ කරලා මට ඒක මේ පැහැදිලි කරලා දෙනවා සර්. දැන් ඔය ඉරෝෂන්ට යන තැන්වලදීම ආරාධනා ලැබෙනවද මේ ගීත ගායනා කරන්න? මොන හරි උත්සව අවස්ථාවලට ගියාම මේ ඒ වැඩි කොහොමද ලැබෙන ප්‍රතිචාර? ගීතයක් අනිවාර්යයෙන්ම ගායනා කරන්න කියලා කියනවද? ඔව්, ලෝකල මාදින වලට මන්නර ගහනවා. දෙන ලිකල් ස්ටාර් එකේ අපේ ලෝකල මාදින තියෙන මට ඒකටත් අන ගැහුවා. ඒකටත් මම ගියා. ඒකටත් ගිහිල්ලා ඒකෙත් සින්දු හතරක්ම කවුබෝයිස් බෑන්ඩ් එකත් එක්ක. ඉතින් ඒගොල්ලෝත් ඉතින් ගොඩක් උදව් කරා මට. ඉතින් එහෙම කියනකොට කවුබෝයිස් බෑන්ඩ් එකක් මේ මට ගොඩක් උදව් වුණා සින්දු ප්ලේ කරන්න. දැන් මේ ඉරෝෂන් යනවද රාත්‍රී කාලයේදී එහෙම ප්‍රසංග, සංගීත ප්‍රසංග සඳහා සහභාගී වෙනවද? රෑ 1-2 සමහරක් වෙලාවට සර් කියන්නේ රෑ 1-2 විතර වෙනකොට මං යන සංගීතයන ගිහිල්ලා මට නිදි මරාගෙන ගිහිල්ලා රෑ 1-2 වෙනකොට මේ ළඟ අපේ ළඟ පහ සංගීත තියෙන ඒවටත් මම රෑ 1-2 වෙනකොට හරි කියලා හරි කියලා එනවා මම සින්දු. දැන් ඔයාව එක්කන් යන්නේ ඒ වගේ සංගීත ප්‍රසංගයකට ආරාධනා ලැබුණාට පස්සේ කවුද එක්කන් යන්නේ ඔයාව? සමහර දවසරින් වාහනයක් කියනවා. තාත්තායි අම්මයි හතර දෙනා මේ පවුලින් ඉන්න. කට්ටියම යනවා. ඔව් කට්ටියම යනවා. සමහරක් වෙලාවට අම්මා ගෙදර ඉන්නවා. අපි 3 දෙන යනවා. එහෙම ඉතින් ෂෝල්ස් වලට ඉතින් 3-wheeler rolling ඒ වගේ දේවල්. දැන් වැඩිම ඉරෝෂන්ට මතක කොහමද කවදද මේ එක දවසක වැඩිම ප්‍රසංග ගානකට සහභාගී වෙලා තියෙනවා නම් ඒ කොච්චර සංඛ්‍යාවකටද? මට එහෙම එක දවසට වැඩි උනේ නෑ. මට අවුරුදු කාලේ ආව ප්‍රසංග 20 ගානක් විතර අවුරුදු කාලේට ආව මට ඒවට යන්න බැරි වුණා. මේ හා හා කකුලේ ආබාධයක් නිසා මට ඒවට චුට්ටක් කියන්න බැරි වුණා. ඉතින් අපරාධේ බලයෙන් කරපු සීදුව එකකට යම් තන් ගියා. ඒ බලෙන්ම කියපු සංගීත 3-4කට මම ගියා. අනිත් ඒවට ගියේ නෑ. මම කකුලේ පොඩි ආබාධයක් තියෙන දෙයක් ඒවට ආබාධයක් තියෙන ඒක නිසා මම ගියේ නෑ. දැන් හරි ආබාධේ. දැන් හොඳයි. මේ බොහොම රසවත් ඇත්තටම මේ කතා බහ. අපිට ගීතයකට යන්න අවසර දෙනවද නිෂ්පාදකතුමනි? හොඳයි. මේ නිෂ්පාදකතුමා සද්දයක් නෑ, වෙනදට විවිධ විධාන දෙනවා. අද හැබැයි ඒ කිසිම විධානයක් දෙන්නේ නෑ. නිෂ්පාදකතුමත් අහගෙන ඉන්නවා මැදිරියට වෙලා, පාලක මැදිරියට වෙලා මට කිසිම විධානයක් දෙන්නේ නෑ. ඒකයි මම නිෂ්පාදකතුමාගෙන් ඇහුවේ. ඉරෝෂන් එහෙමනම් අපි තව ගීතයකට යන්න සූදානම්.
අපි තෝරගත්තේ බොහොම අපූරු සිංහල ගීතයක් වීදිකොණේ. හොඳයි. හරි කරමු.